Namo tassa bhagavato arahato sammasambuddhassa. Me mote api sakatcha karanna balaporottu wanne anapana sati bhavanawa. Anapana sati bhavanawa eka bhavanawak widiyata nemei boho tapaswaru dakinne eka viswa kriya dhamaya. Viswa kriya karityayak widiyata. මේ මාපොළව න්‍යාස්තියේ පීඩණය හේතු කොටගෙන භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය තුළින් ඇකිලීමත් විසිරීමත් එහෙම නැත්නම් පිම්බීමත් ඇකිලීමත් සිද්ධ වෙනවා. මෙන්න මේ පිම්බීමේ ඇකිලීමේ ක්‍රියාවලිය සත්වයාට සීමා වෙනකොට එක ආස්වාස ප්‍රාස්වාස එහෙම නැත්නම් ආනාපාන කියලා නිර්වචනය කරනවා මේ ආනාපාන සති භාවනාව යම්කිසි භාවනා යෝගී පුරුදු කරනකොට කාලාන්තරයක් තිස්සේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සීය පවත්තන විට විවිධාකාර විදර්ශනාවන් පාල වෙන අවස්ථා තියෙනවා ඒ විතරක් නෙමෙයි සිත ගවේෂණයක් තුලින් නానා ප්‍රකාර නාම රූප පිළිබඳ අවබෝධයන් මතු කර ගන්නවත් වෙන්න පුළුවන් එම වෙලා තියෙනවා මේ භාවනා යෝගී තපස්වරු ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවලා ඉන්නකොට උන්වහන්සේලාට තේරෙනවා ඇයි මේ නාම රූප වලින් දුක ඇති වෙන්නේ ඇයි මේ නාම රූප වල ගනුදෙනු වල මම විඩාවටපත් වෙන්නේ මට සන්තෝෂෙන් ප්‍රීතියෙන් ඉන්න බෑනේ කොතනරි තැනක මං කනස්සල්ලටපත් වෙනවනේ කනගාටුවටපත් වෙනවනේ දුකටපත් වෙනවනේ වේදනාවටපත් වෙනවනේ විඩාවටපත් වෙනවනේ පීඩාවටපත් වෙනවනේ ඇයි මේම වෙන්නේ මොකද්ද මේක තුල තියෙන සංගවිච්ඡ දෙය කියලා බලනකොට මේ ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියාට තේරෙනවා ආස්වාසය කරනකොට කොච්චරනම් අණු ලක්ෂ කෝටි ගණන් නාස්තුඩෙන් ඇතුල් වුණත් එයා ප්‍රාණ වායුව පමණක් අවශෝෂණය කරගෙන අනිත් ඔක්කොම එළියට බහිශ්‍රාවිය කරනවා කයෙන් බැහැර කරනවා ඒක කයට එකතු කරගන්නේ නැහැ ඒක කයේ කොටසක් බවට අනුමත කරගන්නෙත් නැහැ මෙන්න මේ ක්‍රියාදාමය තුල එයාට තේරෙනවා ඒ තාපසයා තේරුම් ගන්නවා නාන ප්‍රකාර දූවිලි තිබුණට අණු කෝටි ගණන් තිබුණට ඒ ආස්වාසය තුලින් හරියටම ප්‍රාණ වායුව අඳුනාගෙන ඒක විතරක් කයට අවශෝෂණය කරගෙන කය නිරෝගිමත් කරගෙන ජීවිතය ආරක්ෂා කරගෙන මේ කය නඩත්තු වෙනවා අකටයුත්තක් කියලා හිතන හැමදේම බහිශ්‍රාවිය කරලා දානවා. ඇයි මම මගේ ජීවිතේ දුකට අයිති දේවල්, දුක නිර්මාණය කරන දේවල්, දුක සම්බන්ධ දේවල් ඔක්කොම බහිශ්‍රාවිය කරලා දුක නැති ටික ඉතුරු කරගන්න නැත්තේ? නායක තේරිච්ච එක ඇයි මට තේරුන්නේ නැත්තේ? මෙච්චර බඹයක් විතර උස තියෙන කයක් උසලාගෙන ඒක මම වෙමි මගේ වෙමි මගේ ආත්මය වෙමි කියලා දෘෂ්ටියකුත් අදාගෙන ඒ කයට කවලා පොවලා නලවලා බුදි කරවලා උගන්නලා පරිසම් කරලා පුළුවන් නම් ඒක රක්ෂිත රක්ෂණ ආවරණයකුත් අරන් දීලා මේ සත්වය පුද්ගලයා කියන දෘෂ්ටිය මෙච්චර නඩත්තු කරන මට තේරෙන්නේ නැහැ හැබැයි මාර වැඩේ මේ අඟල් එකමාරක් විතර දිග තියෙන මේ නායට තේරුණානේ මේ කතන්දරේ මෙවැනි විදර්ශනාවකට ගත්තාම ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ධර්මතාවයේ මේ නාසයට පමණක් නෙවෙයි මේ ආයතනයට පමණක් නෙවෙයි මේක සෑම ආයතනයක් තුලම පුරුදු කරන්න ඕන ධර්මතාවයක්
සලායතන වල එක ආයතනයකට පමණ සීමා නොකර සලායතන වලටම උරු කරන්න ඕන ධර්මතාවයක් මේක අපේ ජීවිතවල අපේ දුක නිවීම පිළිබඳව ගොඩාක් වටින මංගල කරුණක්. එම තාපසයා ඒ ආස්වාස ප්‍රාස්වාසයේ මත සිත පීඨවලා ආනාපාන සතිය තුලින් ලබා ගත්තා වූ ඒ අවබෝධය ප්‍රඥාව දැන් භාවිතා කරනවා කටට. බැන්නාම ඒගොල්ලොත් බහිනවා පුදුම වැඩේ දුකයි. එකස් කරලා දානවා, බහැර කරලා දානවා. එකට එක කතා කරගත්තාම කටගා ගත්තාම කොන් වෙනවා. සමාජය තුල ඒගොල්ලෝ පහත් කොට සලකනවා. අමනාපකම් ඇති වෙනවා, හතුරු බී වෙනවා, අකමැති වෙනවා. ඒකත් දුකයි, ඒකත් බෑර කරලා දානවා. විවේචනය කරාම සමහර අය අය පිළිබඳ ඕපදූප කතා කළාම හතුරු බී වෙනවා, දඬුවම් ලැබෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ඒ පරිසරයේ ඉන්න බැරි වෙනවා. ඒකත් දුකයි. මෙන්න මේ විදියට මේ වචනය තුල, භාෂාව තුල, කට තුල තියෙන ප්‍රශ්න ටික ඔක්කම අරන් බැලුවාම එයාට තේරෙනවා මේ දුක සම්බන්ධ, දුක නිර්මාණය කරන, දුකට එකතු වෙච්ච ගොඩාක් දේවල් තියෙනවා. අර ප්‍රාස්වාසයෙන් අවශ්‍ය නැති දේවල් එළියට විසිකලා වාගේ, බහිශ්‍රාවිය කළා වාගේ, බෑර කළා වාගේ ඒ වචන ඔක්කම ඉවත් කරලා ප්‍රශංසා කිරීම, ගෞරව කිරීම, අනුන්ගේ ගුණ කීම, ගුණ දැකීම, යහපත් දේ කතා කිරීම, සංවරව කතා කිරීම, නියතමානීව කතා කිරීම, සත්‍ය කතා කිරීම, මෙන්න මේ වගේ වචන ටික විතරක් එයා අවශෝෂණය කරගෙන, ඒවා ජානගත කරගෙන, ඒවා විතරක් පරිභෝජනය කරගෙන ඉන්න ගියාම දැන් තේරෙනවා පුදුමාකාර සනීපයක්, අර පුළුම් ගොඩක් තිබ්බා වාගේ අරිම සෑල්ලුවක්. අද අපේ ජීවිතවල, චරිතවල ගොඩාක් අනවශ්‍ය දේවල් බැහැර කරන්න නැතුව එකතු කරගත්ත නිසා මම කායිකව ඇසිරීමෙන් අසංවරයි. වචනවල බහිස්රාවිය කරන්න නැතුව, බැහැර කරන්න නැතුව අනවශ්‍ය වචන ප්‍රකාශ ඒවා එකතු කරගත්ත නිසා මම වාචාලයි. කටින් මම අසංවරයි. සිතිවිලි වල නිවනට ගැලපෙන්නේ නැති දේවල් බැහැර කරන්න නැතුව, බහිස්රාවිය කරන්න නැතුව, ඉවත් කරන්න නැතුව ඒ රාගික දේවල්, ලෝභ සාගත දේවල්, ද්වේෂ සාගත දේවල් ඉතුරු කරගෙන, එකතු කරගෙන, තැම්පත් කරගෙන, නඩත්තු කරගෙන පරිස්සම් කරන නිසා සිතින් මම අපිරිසුදුයි. මෙන්න මේ ආනාපාන සති භාවනාව අපට දීපු කමඨාන, මේ පාඩම ඉගෙන ගන්න අපට සාරා සංක කල්ප ලස්ස කෝටි ගාණක් ගියා. මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ දින සරල කාරණය අපේ අනිත් ආයතන වලට ආයෝජනය කරලා, ඒ ආයතන ඒ ධර්මතාවය තුලින් සංවර්ධනය කරලා, ඒ ආයතන ටික ප්‍රභාස්වර කරගන්න, නිරෝධයට පත් කරගන්න අපි දක්ෂ වුණේ නැහැ. අද අපට තේරෙනවා අපේ වචනවල තියෙන අපිරිසිදුකම නිසා අපට ඇතිවෙච්ච දුක, ඇසිරීම් වල ජීවිතවල තියෙන අපිරිසිදුකම් නිසා, අසංවරකම් නිසා ඇතිවෙච්ච දුක, සිතිවිලි වල අපිරිසිදුකම නිසා, අසංවරකම නිසා, අසත්පුරුෂ සිතිවිලි නිසා ඇතිවෙච්ච දුක, අද අපි මේ තරම් මේ නාම රූපවල දුක ලබමු නම් ඒ දුක ලබන්නට හේතුව උනේ අපි මේවා ඉවත් කරගත්තේ නැහැ, නිවනට අදාළ දේවල් ප්‍රගුණ කරගත්තේ නැහැ, ඒවා පරිස්සම් කරගත්තේ නැහැ, නිවනට අදාළ දේවල් එකතු කරගත්තේ නැහැ. අද අපේ ජීවිතවල ලොකුම අඩුව, අද අපේ පාරමිතාවේ ලොකුම පාඩුව මෙන්න මේ කාරණේ විය හැකියි. හද ඉඳලා ආනාපාන සති භාවනා යෝගියා ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ මත සිත පීඨවලා අවශ්‍ය දේවල් කයට එකතු වෙලා අනවශ්‍ය දේවල් කයෙන් ඉවත් වෙන නිසා කය ආරක්ෂා වෙනවා, ප්‍රාණවත් වෙනවා, ඒකේ ජීවිතය තව තවත් දීර්ඝ වෙනවා, ආයුෂ ලබනවා, නිරෝගිමත් වෙනවා. මෙන්න මේ කාරණය ඇයි අපට අමතක වුණේ අනිත් ආයතන වලට පුරුදු කරන්න? කනට මොනවා වුණත් ඇහිච්චාවේ
නිවනට ගැලපෙන දේ පරිස්සම් කරගත්තාවේ ඉතුරු ටික බහිස්රාවිය වෙච්චාවේ අපේ නිවනටත් අනිත් අයගේ නිවීමටත් ගැලපෙන ටික කතා කරපු ආවේ අනිත් වචන ඔක්කම අමතක වෙච්චාවේ නිවනට ගැලපෙන විදියට ජීවත් වෙච්චාවේ ඇසිරිච්චාවේ අනිත් හැම අසත්පුරුෂකමක්ම අසංවරකමක්ම අමතක වෙච්චාවේ අලෝභ අද්වේෂ අමෝහ විරාගයෙන් පමණක් සිත සිටිච්චාවේ සිටිවිලි ඇතිවෙච්චාවේ ඉතුරු හැම දෙයක්ම දුකට හේතු වෙන දේවල් අමතක වෙච්චාවේ මම තාම එම තාපසයා බවට පත්ුනේ නෑනේ හදටත් මගේ සිටිවිල ලෝභ නැද්ද කාමරයක කුටියක තනි වෙලා ලයිට් නිවාගෙන සැතපෙනකොට මන් තුල අට ගන්න ද්වේෂසාගත සිටිවිලි රාගසාගත සිටිවිලි බලාපොරොත්තු සහිත සිටිවිලි බැඳීම් සහිත සිටිවිලි සහංකාව කනගාටුව අහංකාරය ඉතුවක්කාරකම මාන්නක්කාරකම රාගය තෘෂ්ණාව මොන තරම්ද මේක නිකන් අර කදාමල්ලක් වාගේ පොළට ගියා වාගේ හැම තැනම নানা ප්‍රකාර බඩුමුට්ටු ඔක්කොම කෑ ගන්නවා ලාභයි ලාභයි කියලා ලාභයි කිව්වට කවුරුත් නිකන් දෙන්නේ නැහැ මේක නිකන් පොලක් වාගේ සිත හැම තැනම ගොඩවල් ගාලා හැම තැනම කෑ ගන්නවා රාගේ කට්ටිය ඒ පැත්තේ රාගෙන් කෑ ගන්නවා ලෝභේ කට්ටිය මෙන් කෑ ගන්නවා සංවේදයෙන් මෙන් කෑ ගන්නවා සාංකාවෙන් අරෙන් කෑ ගන්නවා තෘෂ්ණාවෙන් මෙන් කෑ ගන්නවා ద్వේෂයෙන් වෛරයෙන් අරෙන් කෑ ගන්නවා ආදරයෙන් සෙනෙහසෙන් මෙන් කෑ ගන්නවා පොලක් වාගේ මාළු කඩයක් වාගේ අද අපේ ජීවිතවල නිවනට අවශ්‍ය ටික අපි ඉතුරු කරගත්තේ නැහැ පරිස්සම් කරගත්තේ නැහැ නිවනට හදාල නැති දේවල් එක්ක අපි ජීවත් වුණා ඒ නිසායි මෙච්චර අවිවේක මෙච්චර දුක ආනාපාන සති භාවනා යෝගියා විදර්ශනාවෙන් ඒ කාරණාව දැක්කා විදියටම අපි දකින්න අවශ‍යයි අපේ ඇස්වලින් දකින්න රූපවලින් නිවනට අවශ්‍ය රූප ටික ගත්තා ඉතුරු ටික අමතක කළා නිවනට ගැලපෙන විදියට කතා කරා අසත්පුරුෂ වචන ඔක්කම තහනම් කරගත්තා වළක්වා ගත්තා නිවනට ගැලපෙන විදියට නියුමට සරිලන විදියට ජීවත් වෙන්න ඇසිරෙන්න කය ඇඩ කරගත්තා ඇඩගස්වා ගත්තා ඉතුරු ඇසිරීම් අසෝබන ඇසිරීම් හැම එකක්ම වළක්වා ගත්තා නිවීම පමණක්ම පාරමිතාව පමණක්ම සීලය විනය පමණක්ම කල්පනා කරන්න සිතට උරුකලා පැවැත්මට බලාපොරොත්තුට කෙලෙස් වලට තියෙන සියලුම සිතිවිලි වලින් සිතන විදිය වළක්වා ගත්තා දැන් බලන්න අපේ සිතත් ආනාපාන සති භාවනා යෝගියෙක් වාගේමනේ මේකට හිමාලය යන්න ඕනේ නැ වනගත වෙන්න ඕනේ නැ ඉන්න තැනක ඉඳලා මේක පුරුදු කරන්න පුළුවන් නේ මේකට උසාවි නියෝගයක් අවශ්‍ය නැ මේක ආරස්සා කරන්න අපේකට පරිස්සම් කරන්න මොකටද නීතියක් තාංචියක් කැමැති විදියකට අපේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගෙන දවස ගානේ අපට උපන්දින සමරන්න බැරිද මම අද අලුතෙන් ඉපදුනා මොකද වාචාලකම අදාගත්තා උදේ පාන්දර නැකිట్లా සන්තෝෂ වෙන මොකද මෙච්චර සන්තෝෂ අද උපන්දිනේනේ ඇයි මගේ අසංවරකම මං හදාගත්තනේ අලුතෙන් ඉපදුනා මේ විදියට ආධ්‍යාත්මික ජීවිතය තුළ හැම මොහොතක් ගානෙම අපිට අලුතෙන් ඉපදෙන්න පුළුවන් අඩුවක් ගානේ නිවැරදි කරගෙන අද අපේ ජීවිතවල අපි නොකරන දේවල් අවමෙන් සිද්ධ වෙන දේ මේක නේද ඒ නිසා තමයි රාහත් බෝධිය මෙච්චර ප්‍රමාද මේ මොහොතේ ඉඳලා අපි හැමෝම ආනාපාන සති භාවනා යෝගීන් බවට පත් වෙන්න ඕනේ ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ තුල අවශ්‍ය ප්‍රාණ වායුව පමණක් කයට එකතු කරගෙන හිතුරු හැමදේම කොච්චර වටිනවා වුණත් විසි කරලා දානවා එළියට පිටත් කරලා දානවා ඇතුලේ තියාගන්න මේ දක්ෂකම අපිට තියෙන්න ඕනේ අපේ හැම ආයතනයකටම තියෙන්න ඕනේ නිවනට ගැලපෙන්නේ නැති එක වචනයක්වත් කටේ තියාගන්න එපා නිවනට ගැලපෙන්නේ නැති එක ඇසිරීමක්වත් කයේ ඇසිරීමේ තියාගන්න එපා නිවනට ගැලපෙන්නේ නැති එක සිතවිල්ලක්වත් සිතේ තියාගන්න එපා ඔක්කොම බෑර කරන්න
මෙන්න මේ විදියට සලායතන තුලින් නිවනට ගැලපෙන්නේ නැති දේවල් බැහැර කරලා නිවනට අදාළ දේවල් පරිස්සම් කරනවා නම් ඒක තුල වාසය කරනවා නම් ඒක ප්‍රගුණ කරනවා නම් මේ ලබාපු මිනිසත් භවයේ සියලුම කෙලෙස් නිරෝධ කරගන්නට අපට පුළුවන්කම ලැබෙනවා නේද? ආනාපාන සති භාවනාව කියලා කියන්නේ අපි හැමෝගෙම පිරිනිවන් පාන ධර්මතාවය ලෞතර තථාගතයන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය කියලා අපට මෙනෙහි කරගත්තට වරදක් නැහැ කියලායි සිතෙන්නේ. හැම බුද්ධ වචනයකින්ම අපට නිවෙන්න පුළුවන්, රාහත් වෙන්න පුළුවන්. හැබැයි කිසිම බුද්ධ වචනයකින් අපි ඒක සිදු කරගන්නේ නැහැ. ඒක අපේ දුර්වලකම, අපේ අඩුපාඩුවන්. තවත් කොච්චර කාලයක් මේ වගේ දුර්වල විදිහට ජීවත් වෙන්නද? මේ විදිහට අනුවන කමින් අපි කටයුතු කරන්නද? අපි ප්‍රඥාවන්ත විය යුතුයි. ප්‍රඥාවතුන්ගේ ලයිස්තුවට අපේ නමත් එකතු වෙ යුතුයි. එහෙනම් හැම නාම රූපයක් තුළින්ම මේ ධර්මතාවය මතු කරන්න ඕනේ. හැම නාම රූපයක් තුළින්ම නිර්මාණ වෙන කෙලෙසෙන් දකින්න ඕනේ. ඒ කෙලෙසෙන් සලායතන පරිස්සම් කරන්න ඕනේ. ඒක තුළින් නිර්මාණය වෙන දුක ස්පර්ශ නොකර ඉන්න ඕනේ. මෙන්න මේ විදියට සතර ඉරියව්වෙන් අපේ ජීවිතය ආනාපාන සති භාවනාව බවට පත් කරගෙන හැම දුර්වලකමක්ම අඩුපාඩුවක්ම මේ විදියට නිර්මාණය වෙන එක වළක්වාගෙන දුරු කරගෙන නිරෝධ කරගෙන නිවනට අදාළ විදියට ආයතන අඩගස්වාගෙන සියලුම අඩුපාඩු දුර්වලකම් නිරෝධ වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න ආනාපාන සති භාවනාවත් ඒ තුළින් ලබාගත්තා විදර්ශනා ඥානයත් අපි සියලුම දෙනාගේ පිරිනිවන් පෑම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න. සියලු දෙනාටම දරුවා.